ආයුබෝවන් කියලා පිළිගන්න සෙල් කන්ස්ට්‍රක්ෂන් channel එකෙන් ගේන මේ වීඩියෝ එකටත් කලින් කරපු වීඩියෝ එකේදී මෙන්න මේ හවුස් ප්ලෑන් එකේ ෆ්‍රන්ට් එලිවේෂන් සයිඩ් එලිවේෂන් ගැන ප්ලෑන් එක ගැන හුඟක් දේවල් කතා කරා. මේ තියෙන්නේ එනියෝස් 3D මොඩල් එක. අපි එක එක කොටස කොහොමද තියෙන්නේ කියලා බලමු මේ වීඩියෝ එකෙන් දැන්. මෙතන කාපෝච් එක තියෙයි, මෙතන ඕපන් වැරෙන්ඩා එක තියෙනවා. ඊට පස්සේ අපි මෙතන මේන් ඩෝ එකෙන් මෙන්න මේ මේන් ඩෝ එක මේ මේන් ඩෝ එකෙන් ලිවින් ඒරියා එකට යනවා. මේ තියෙන්නේ ලිවින් ඒරියා එක. ඒ ලිවින් ඒරියා එකත් එක්ක මෙතන ටීවී රූම් එක තියෙනවා. මේ ලිවින් ඒරියා එකේ ඉඳන් එක කාමරයකට දොරක් තියෙනවා මෙතනින්. ඊට පස්සේ මේ තියෙන්නේ කාමරේ. ඊට පස්සේ නියෝසි අනෙක් කොටස් වලට ඇතුළත් වෙනකොට මෙන්න මෙතන පඩිපෙළ බහැලා යන්න ඕනේ. මේ තියෙන්නේ පඩිපෙළ. ඒ පඩිපෙළ බහැලා වම් අත පැත්තට හැරුණ ගමන් තියෙන ටොයිලට් එක. ඊට පස්සේ මෙතන තියෙනවා බෙඩ්රූම් එකක්. ඊට පස්සේ මෙතන කිචන් එක. කිචන් එකේ මේ තියෙන්නේ චිමිනිය. මේ තියෙන්නේ ගේ පිටිපස්ස පැත්තෙන් බැලුවම අපිට පේන විදිය. මේ තියෙන්නේ කුස්සියෙන් එළියට එන්න තියෙන දොර. මේ තියෙන්නේ ඩයිනින් රූම් එකේ තියෙන ලොකු ජනේලෙ. මේ තියෙන්නේ මාස්ටර් බෙඩ්රූම් එකේ තියෙන වොෂ් රූම් එක. මෙන්න මේක තමයි අපිට මාස්ටර් බෙඩ්රූම් එක විදිහට තියෙන්නේ මේ නිවසේ. සාමාන්‍යයෙන් මේ වගේ ඔටෝකැඩ් වලින් මොඩල් එකක් හදන්න ලොකු වියදමක් යන්නේ නැහැ. සාමාන්‍යයෙන් රුපියල් 5000ක විතර මුදලකට අපිට මේ වගේ මොඩල් එකක් හදාගන්න පුළුවන් නිවසක. මේ වගේ මොඩල් එකකින් අපිට සාමාන්‍යයෙන් මේ ප්ලෑන් එක දිහා මේ විදිහට බලනට වඩා ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන්. බිත්ති තියෙන්නේ කොහොමද, ජනෙල් වල ඕපනින් තියෙන්නේ කොයි වගේ තැන්වලද කියන එක. මේ තියෙන නිවස දිහා පැත්තෙන් බැලුවාම පේන විදිහ. මෙතන ටීවී රූම් එකේ ලොකු වින්ඩෝ එකක් තියෙන්නේ, මේ ජනෙල් තියෙන වින්ඩෝ එක. මේ නිවස හදලා තියෙන්නේ පොඩි ඇලයක් තියෙන ඉඩමක. ඒකෙන් තමයි මෙන්න මෙතන මෙහෙම ඩ්‍රොප් එකක් තියෙන්නේ. එක පැත්තකින් මෙතන ඩ්‍රොප් එක, අනිත් පැත්තේ මෙන්න මෙතනින් ඩ්‍රොප් එක තියෙන්නේ. මේ වීඩියෝ එකෙන් මම ගෙනාවේ මෙන්න මේ හවුස් ප්ලෑන් එක 3D මොඩල් එක. මේ ප්ලෑන් එක දිහා බලනට වඩා මේ 3D මොඩල් එක දිහා බලමු. ඔකටේ නිවස ගැන හුඟක් ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන්. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා ඔකටේ යාළුවන්ට බලන්න අනිවාර්යෙන් ෂෙයා කරන්නත් අමතක කරන්න. ඒ වගේම මේ වගේ 3D මොඩල් හුඟක් මම කරලා තියෙයි. ඒවා බලන්න පුළුවන් අපේ channel එකෙන්. ඒ වීඩියෝ බලන්න අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා තියාගන්න. හොඳයි, අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.